සරණයි සියලු දෙනාටම බෞද්ධ රූපවාහිනිය බෙද සම්නිවේදනය කරන දායකත්ව සදර්ම දේශනාවයි මෙලෙසින් ආරම්භ කිරීමට සූදානම් වන්නේ ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩම කොට බදාල අනුරාධපුර ඇතුළු නුවර සංගමිත්තා මාවත ශ්‍රී බෝධි නාරාමයේ සහ පිළියන්දල වැවල පොල්හෙන්වත්ත භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද සියබලාපිටියේ බුද්ධ රක්කිත තිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාතුනාත පවත්වා පිළිගනිමු සාදු 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 ධර්මදේශනාවේ සදැහැති පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ කැනඩාවේ පදිංචි උපාලි ජයකොඩි මහතා සහ එම මහත්මිය ඇතුළු පින්වත් පිරිස විසින් සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සතු 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 ජරා මරණං භික්ඛවේ අජානතා අපස්සතා යථා භූතං ජරා මරණී යථා භූතං ඥානාය පරියේසිතබ්බෝති සදු 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 ගෞරවනීය මහා සංඝ රත්නින් අවසරයි පින්වත් සිල්මෑණියන් වහන්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි බෞද්ධයා රූපවාහිනී මාධ්‍ය ජාලයේ මගින් මේ මෙදිරි පරිශ්‍රයේ සිටින පින්වතුන්ට පමණක්ම නෙවෙයි ධර්ම ශ්‍රවණී කරන ලෝකවාසී පින්වතුන්ටම ධර්මය ශ්‍රවණී කිරීමට කැනඩාවේ වාසය කරන උපාලි ජයකොඩි මහතා සහ එම මහත්මිය දායකත්වය දරාගෙන මේ අවස්ථාවට නියමිත ධර්මානුශාසනාව දේශනා කරන අවස්ථාවේ එය ශ්‍රවණී කිරීමටයි ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව සූදානම් වී සිටින්නේ ලෝතුරා තථාගත බුදුපියාණන් වහන්සේ වදාළ උතුම් ධර්මය ශ්‍රවණය කරනකොට අපි දන්නවා විවිධාකාර සිතුවිලි වලින් මිදී චිත්ත ඒකාග්‍රතාවයකින් යුක්තව විමසුම් සහගත නුවණකින් යුක්තව ධර්මයේ ශ්‍රවණය කළ යුතු බව එසේ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් තමයි අපට දහම් අවබෝධය සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබෙන්නේ අද ධර්ම දේශනාවේ මාතෘකා වශයෙන් සංයුක්ත නිකායේ අභිසමයේ සංයුක්තේ සත්තු වර්ගයේන ජරා මරණ සූත්‍ර ධර්මයයි මාතෘකා ස්ථානයේ තබා ගත්තේ
බුදුපියාණන් වහන්සේ සවැත්නවර ජේතවනාරාමෙහි වැඩවාසය කරන අවස්ථාවේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරමින් වදාලා ජරා මරණම් භික්ඛවේ අජානතා අපස්සතා මහණෙනි ජරා මරණේ තතුසේ නොදන්නහු විසින් නොදක්නහු විසින් යතහ භූතං ජරා මරණේ යතහ භූතං ඥානාය පරියේසිතබ්බෝති ජරා මරණෙහි තතුසේ දැනීම පිණිස මාර්ගය පෙන්වන්නා වූ ශාස්ත්‍රවරේ සෙවිය යුත්තේය කියලා වදාරලා තියෙනවා මෙයම විස්තර වශයෙන් වදාරනවා ජරා මරණයට හේතුව ජරා මරණ නිරෝධය ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තතුසේ නොදන්නහු විසින් නොදක්නහු විසින් තතුසේ දැකීම පිණිස ශාස්ත්‍රවරයෙක් සෙවිය යුත්තාහ කියලා මේ භාග්‍යතුන් වහන්සේ වදාළ ශ්‍රී මුක වචනේට අනුව අපි හිතනකොට මේ ජරා කියන දිරීමත් මරණය කියන ඉහිරීමත් මමය මගේය මට අයිති දෙයක් කියන පවරා ගන්නා වූ ස්වභාවයකින් තමයි පෘථග්ජන මනස කටයුතු කරන්නේ. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ජරා මරණේ පවරා නොගන්ඩ අජරාමර වෙන්නයි අපට ධර්ම දේශනා කර වදාහරලා තියෙන්නේ. ඒ නිසා අපට මේ ජරා මරණේ තතුසේ දැනගන්ඩ ජරා මරණේ තතුසේ දැකගන්ඩ භාග්‍යතුන් වහන්සේ වදාළ ශ්‍රී මුක වචනය අපට බොහෝ උපකාර වෙනවා. පබ්බතෝපම සූත්‍රය කියන සූත්‍ර ධර්මයේහි දක්වලා තියෙනවා එක අවස්ථාවක කොසල් මහරජතුමා මෙදි මහදවල් භාග්‍යතුන් වහන්සේ වෙත පැමුණුණා. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේ වැඩවාසය කරන අවස්ථාවක මේ කොසල් මහරජතුමාගේ පැමිණීම සිද්ධ වුණි. භාග්‍යතුන් වහන්සේ වදාරනවා මහරජ මේ මැදි මහ දවල් පැමිණියේ කොහි සිටද කියලා. රජතුමා ප්‍රකාශ කරනවා මහා රාජ්‍යයක් දනව් පාලනය කරන අපට ඒ වගේම ප්‍රදේශ දිනාගෙන ඉන්න අපට ඔටුනු පළං රජවරු වන අපට බොහෝ කටයුතු තියෙනවා. ඒ වගේම කාමයන්හි ගිජුව වාසය කරන අපට බොහෝ කටයුතු තියෙනවා. එවැනි කටයුතු වල නියුක්ත වෙලයි මේ පැමුණුනේ කියලා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහරජ එදෙහි ඇති වචන ඇති පුරුෂෙක් පෙරදිගින් ඔබ කරා පැමිණ මහරජතුමනි අහස උසට තියෙන මහා විශාල පර්වතයක් මා දැක්කා. ඒ සියලු සත්වෝ සුණු විසුණු කරමින් පෙරලාගෙන එනවා. ඒ වගේම
ඒ පෙරදිගින් පර්වතයක් එනවා වගේම තවත් පුරුෂෙක් ඇවිල්ලා කියනවා දකුණු දිගුණුත් එනවා පසු දිගුණුත් එනවා උතුරු දිගුණුත් එනවා මෙවැනි අවස්ථාවක ඔබ විසින් කෙඹුදු කාරණයක් කළ යුතුද කියලා ඒ අවස්ථාවේ රජතුමා කියනවා ඒ අවස්ථාවේ ධර්මචර්යාව සමචර්යාව පුණ්‍ය ක්‍රියාව කුසල ක්‍රියාව කෙරෙනවා හැර වෙන පිහිටක් නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ වදාරනවා මහරජා මම නුඹට කියමි ජරා මරණේ සියල්ල පෙරලාගෙන ඉනවා සියලු සත්තුම මැඩගෙන පැමිණිනවා රජතුමා කියනවා ස්වාමීනි එවැනි අවස්ථාවෙහි මට ඇත්සේනාවෙන් වැඩක් වෙන්නේ නැහැ අස්සසේනාවෙන් වැඩක් වෙන්නේ නැහැ ක්‍රියසේනාවෙන් වැඩක් වෙන්නේ නැහැ පාබලසේනාවෙන් වැඩක් වෙන්නේ නැහැ මට ඇමතුවරු ඉන්නවා සතුරු දිනා ගන්න පුළුවන් කතා කරලා ඒ වගේනුත් මට වැඩක් වෙන්නේ නැහැ සතුරන් හරවා ගන්න තියෙන ධනයෙන් මට වැඩක් වෙන්නේත් නැහැ ඒ එවැනි අවස්ථාවක මේ සියල්ල වැඩක් වෙන්නේ නැහැ කුසල ක්‍රියාව පුණ්‍ය ක්‍රියාවයි වැඩදායක වෙන්නේ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාරනවා ඒවමේතං මහරජ ඒවමේතං මහරජ මහරජ එසේමයි එහෙන් ධෛර්යමත් වෙන නුවණැති පුරුෂ තෙමේ තමාහට වැඩ දන්නේ උතුම් වූ බුද්ධ රත්නයේ කෙරෙහිද ධර්ම රත්නයේ කෙරෙහිද සංඝ රත්නයේ කෙරෙහිද ශ්‍රද්ධාව පිහිටවන්නේය යමෙක් කයින් වචනෙන් සිතින් ධර්මයේ හැසිරෙනවා නම් නොනැත්තෝ ඔහු මෙලවදීම පසසනවා පරලොවදී සුගතිගාමි වෙනවා කියලා දේශනාවේ සඳහන් වෙලා තියෙනවා ඒ නිසා මේ ජරා මරණය හමු වී සියල්ල මැඩගෙන යන ජරා මරණය අපට භාග්‍යතුන් වහන්සේ නිතර සිහි කටයුතු ධර්මයක් වශයෙන් වදාරලා තියෙනවා ජරා ධම්මෝ මිහි ජරං අනතීතෝති අභින්නම් පච්චවෙක්කි තබ්බං ඉත්‍යාවා පුරුසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා ස්ත්‍රියක් විසින් හෝ පුරුෂයෙක් විසින් හෝ ගෘහ ජීවිතයක් ගත කරන්නෙක් විසින් හෝ පැවිද්දෙක් විසින් හෝ මේ ජරා ධර්මයේ දිරණ ස්වභාවයේ ස්වභාව කොට තියෙනවා කියලා නිතර මෙනෙහි කටයුතුයි කියලා වදාලා ඒ වගේම ඒ ආකාරයෙන්ම මරණ ධර්මයක් ඉහිරෙන ධර්මයක් නිතර සිහි කටයුතු ධර්මතාවයක් වශයෙන් අපට භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙනවා මොකද එහෙම සිහි කරනකොට අර ජරාවේදී තරුණ මදය ජරා ධර්මයේ සිහි කරනකොට තරුණ මදය නැතුව යනවා තරුණකමින් වෙන විවිධාකාර අකුසල ක්‍රියාවන් නැතු වෙලා යනවා මරණ ධර්මයේ සිහි කරනකොට මම සදාකාලිකව ඉන්න කෙනෙක් කියන මතේ දුර වෙලා යනවා සදාකාලිකව ඉන්න කෙනෙක් කියලා දරාගෙන ඉන්නකොට ඇති වෙන එකට එක කිරීම ඒ වගේම මාන්‍ය ආදී මේ ධර්මතා පහ වෙලා යනවා ඒ නිසා මේ ජරා මරණය නිතර සිහි කටයුතු ධර්මයක් වශයෙන් ওই භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට්ඨි සූත්‍රයේ ජරා මරණ වාරය කියන කොටසක් තියෙනවා එහි
සරියුත්තරුන් වහන්සේ මේ ජරා මරණය විස්තර කරලා දේශනා කරවදාහරලා තියෙනවා භික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරනවා එවත්නි ජරා මරණය කියන්නේ මොකක්ද මේ ජරා කියන්නේ යම් දිරිමක් දිරන බවක් කියන එකයි ඒ වගේම මේ විස්තර කරනවා මේ දිරිමෙහි දිරන භවෙහි ලක්ෂණ කණ්ඩිච්ඡං කැඩුණු භවෙක් පාලිච්ඡං කෙස් පැහුණු බවක් වලිත්ත චත්තා හැම රැලි වැටුණු බවක් ආයුනෝ සංහානි ආවුස පිරිහීමක් ඉන්ද්‍රයන්ම් පරිපාකෝ ඉන්ද්‍රයන්ගේ මේරීමක් අයං උච්චතාවසෝ ජරා එවත්නි මේ ජරාවයි කියනු ලැබී කියලා අපිට කලක්ගත වෙලා ජරා කියන කරුණ නැත්නම් දිරණ කියන කරුණ ඉදිරිපත් වෙනවා කියලා අපි හිතාගත්තට එහෙම නෙමෙයි මේ හට ගැනීමක් වුණාද ඒ මොහොතේ පටන්ම හට ගන්න රූපාංශු දිරනවා ඒ වෙනුවට අලුතින් අරුතින් රූපාංශු හැදෙනවා ඒ දිරන කොටස යලි යලි අලුත් වෙන්න ආරම්භක ජීවිතේන්ද්‍රිය කියන ශක්තිය ආයු ශක්තිය වැය වී යනවා එහෙනම් ආරම්භක අවස්ථාවේ පටන්මයි මේ ජරා ලක්ෂණය පැවතෙන්නේ එහි ලකුණු පැහැදිලිව දකින වේලාවටයි අපි ඔය කේස් පැහැෙනවා හැම රැලි වැටෙනවා ඒ ආදී ආකාරයෙන් කතා කරන්නේ ඒ නිසා දේශනාවේ මේ වචනය අපි උදව් කරගෙන හැම මොහොතකම මේ ජරා කියන ස්වභාවය මේ සිද්ධ වෙනවා කියන කරුණ අපි හොඳ නුවණින් යුක්තව මෙනෙහි කරන්නට ඕන කරනවා ඊළඟට මරණය කවරේද කියන තැනට පැහැදිලි කරලා තියෙනවා ඒ ඒ සත්ත්වින්ගේ යම් චුත වීමක් ඒ වගේම ඡාවනතා චුත වෙන බවක් බෙහෙදෝ භේදයක් අන්තරධානං අතුරුදහන් වීමක් මච්චු මරණං මරණයක් කාලක්‍රියා කාලක්‍රියාවක් කන්ධානම් බේදෝ ස්කන්ධයාගේ බිඳීමක් කලේබ රස නික්ඛේපෝ ශරීරයේ ඉවත් කිරීමක් බහා තැබීමක් වේද ඉඳන් උච්චතා උසෝ මරණං එවත්නි මේ මරණයයි කියනු ලැබේ එතකොට අපිට පේනවා ජරා කියන්නේ දිරීම මරණය කියන්නේ හිරීම මෙන්න මේකයි ජරා මරණී කියලා කියන්නේ නමුත් මේ සිදුවෙන ස්වභාවය මේ ජරා මරණය පුහුදුන් මනස විසින් පිළි අරන් තියෙන්නේ මේ ජරා මරණය මට වෙන දෙයක් කියලා මා කැමති ආකාරයකට තබන්න නොහැකි වෙලා තියෙන්නේ එතකොට ජරා මරණය නිසායි නමුත් නිතරම ජරා මරණය වලක්වා කැමති ආකාරයටම තබන්න දරන උත්සාහයක් තමයි ආර්ය ධර්මයේ නොයසු නොදක්නා මානසික ස්වභාවය එතකොට මේ ජරා මරණයට හේතුව මොකක්ද කියලා බලනකොට ජාතිපත්ත්‍යා ජරා මරණං හට ගැනීම ඉපදීමයි මේ ජරා මරණයට හේතුව පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් ඒ කියන්නේ භව ගතිය ප්‍රත්‍යයෙන් යම් තැනක අනිකුත් හේතු එකතුව ජාතියක් වශයෙන් ඉපදීමක් වුණා ඒ ජාතියක් වශයෙන් ඉපදීම කියන තැන පටන්ම මේ ජරා මරණය වෙනවා එතකොට ජාතියයි ජරා මරණයට හේතුව මේ ජාති කියන වචනය
අපි මව් කුසෙහි හට ගැනීමටත් නැතිනම් මේ පංච උපාදානස්කන්ධයගේ පහළ වීමටත් ජාති කියන වචනේ විවහාර කරනවා. එපමණක් නෙමෙයි මේ ප්‍රවෘත්ති අවස්ථාව මේ ජීවිතේ ගත වෙන අවස්ථාවේදී මේ පංච උපාදානස්කන්ධයගේ පහළ වීම වෙනවා. අපි ටිකක් හිතුවොත් ඇස කන දිව නාසය ශරීරයේ මනස කියලා ආධ්‍යාත්මික ආයතන හයයි. ඒවාට හමු වෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියලා බාහිර ආයතන හයයි. ආධ්‍යාත්මික ආයතනයන්ට බාහිර ආයතනයන් හමු වෙනකොට ඊට අනුරූපව මෙනෙහි වීමක් වෙනවා. ඒ මෙනෙහි වීම නිසා රූප දැනගන්නා විහිත, ශබ්ද දැනගන්නා විහිත, ගන්ධ දැනගන්නා විහිත, රස දැනගන්නා විහිත, පොට්ටබ්බේ දැනගන්නා විහිත, අරමුණු දැනගන්නා හිත කියන විඥාන හයයි. ඒක තමයි අපි චක්කු විඥානේ, සෝත විඥානේ, ගාහන විඥානේ, ජිහ්වා විඥානේ, කාය විඥානේ, මනෝ විඥානේ වශයෙන් හඳුන්වනු ලබන්නේ. දැන් අපි හිතනකොට බලන්න ඒ ඇහැ කියන චක්කු ප්‍රසාදයට ගෝචර රූපේ අමු වෙනකොට ඊට අනුරූපව මෙනෙහි කිරීම අනුවණින් වෙනවා නම්, ඒ කියන්නේ අයෝනිසෝ මනසිකාරයේ ඉදිරිපත් වෙනවා නම්, ආරම්භයෙන්ම මූලයෙන්ම මූල ප්‍රභවයෙන්ම සංසාර ගතියට අනුව අනුවණින් සිහිවීමක් වෙනවා නම් දැනගන්නේ මම සහ මට හමු වෙන කාරණේ කියලයි. තොට විඥානයේට කියන දැනගැනිල්ලට බඳුන් වෙන වේදනා කියන විඳීම, සංඥා කියන හැඳිනීම, සංඛාර කියන සැකසීම, සංස්කරණී වීම සියල්ලක්ම අනුවන මුල් වෙලා තියෙනකම නිසා මම සහ මට හමු වෙන කාරණේ කියන මතය පාදක කරගෙනයි ගොඩ නැගිලා තියෙන්නේ. මේක තමයි ඇහැ නිසා පංච උපාදානස්කන්ධය උපදිනවා. මේ විදිහට සෝත ප්‍රසාදේට ශබ්ද කම්පනයක් හැපෙනකොටත් අහන් ශබ්දය අහන්නා වූ මම ශබ්දයක් තියෙනවා කියන මතයට එකතුව කන නිසා පංච උපාදානස්කන්ධය පහළ වෙනවා. නාසය නිසා පංච උපාදානස්කන්ධය පහළ වෙනවා. දිව නිසා පංච උපාදානස්කන්ධය පහළ වෙනවා. මේ පමණකින් නතර වෙන්නේ නැතුව මනස මුල්කොට අරමුණු සිහියට නැගෙනකොට මනෝ විඥානයේ දැනගැනිල්ලට බඳුන් වීමේදී මනස නිසා පංච උපාදානස්කන්ධය පහළ වෙනවා. ඒ මනස මුල්කොට පහළ වෙන පංච උපාදානස්කන්ධය නැති අතීතේ උපද්දෝමින් අතීතේ හිටපු මම කියලාත් පිළිගන්න වෙනවා. නූපන් වර්තමානී උපද්දෝමින් අනාගතේ ඉන්න මම කියලාත් පිළිගන්න වෙනවා. ඒ වගේම වර්තමානී ඉන්න මම කියලාත් පිළිගන්න වෙනවා. මෙන්න මේ විදිහට මේ පංච උපාදානස්කන්ධයේ පහළ වීම තමයි මේ ජාතිය නොහොත් හට ගැනීම. ජීවිත අවසානයේදී හැ බැලුවත්, චුතියට අනුතුරුව ප්‍රතිසන්ධි විඥානය දෙස බැලුවත් මේ පංච උපාදානස්කන්ධයයි මේ පහළ වෙන්නේ. ඒට හේතුව, ජාතියට හේතුව භවයයි.
කර්ම පුරාණ කර්මයේ සහ නව කර්ම රැස් කිරීම මේ භවයේ හේතුව කරගෙන තමයි මේ පංච උපාදානස්කන්ධයගේ පහළ වීම වෙලා තියෙන්නේ එතකොට භවයේ හේතුව කරගෙන මේ ජාතිය කියන උපාදානස්කන්ධයගේ පහළ වීම වුණොත් උපාදානස්කන්ධය තුල ජරා මරණය මමයේ මගේ දෙයක් කොට පිළිගන්න වෙලා තියෙනවා මෙන්න මේකයි ජාතිය නිසා ජරා මරණය ලැබිලා තියෙනවා කියලා කියන්නේ එයට බාහිර හේතුවක් අර මුලින් පැහැදිලි කරපු රූප ධර්මයේ දිර දිරා යෑම යලි යලි හට ගැනීම නමුත් රූපේ රූපේ බව දන්නේ නැහැ ඒ බව දැන ගැනීමකට බඳුන් වෙලා තියෙන්නේ මම මහලු වෙනවා මම මැරෙනවා කියන ඒ උපාදානස්කන්ධයට එකතු වීම නිසායි මේ ජරා මරණයකට එකතු වෙන්නලා තියෙන්නේ එහෙමනම් මේ ඉපදීම නැතිවීමෙන් ජරා මරණයගේ නැතිවීම වෙනවා ඉපදීම නැති වෙන්නේ ඉපදීමට ජාතියට හේතු වෙලා තියෙන භවයයි භවයට හේතු වෙලා තියෙන්නේ උපාදානියයි උපාදානයට හේතු වෙලා තියෙන්නේ තණ්හාවයි තණ්හාවට හේතු වෙලා තියෙන්නේ වේදනාවයි වේදනාවට හේතු වෙලා තියෙන්නේ ස්පර්ශයයි ස්පර්ශයට හේතු වෙලා තියෙන්නේ සලආයතනයයි ඒ වාගේ අපේ නුවණ මෙහෙවන්න ඕනේ මේ ජරා මරණය නිරෝධ කරන්න නම් ජරා මරණයට එකතු නොවන්න නම් භව නිරෝධේ පිනිස මෙනෙහි වීමක් වෙන්න ඕනේ මුලින්ම ඒ මෙනෙහි වීම තනියෙන් කරගන්න බැරි කමක් නිසා තමයි මේ ධර්ම දේශනා කිරීමක් ධර්ම සාකච්ඡා කිරීමක් ධර්මයේ ශ්‍රවණී කිරීමක් සත්‍යයනා කිරීමක් මෙනෙහි කිරීමක් මේ භාවනා ධර්මයන් වශයෙන් පෙන්වලා තියෙන්නේ ඒ නිසා මේ සියල්ල පාදක වෙලා තියෙන්නේ එතකොට මේ ජරා මරණයන්ට බඳුන් වීම පාදක වෙලා තියෙන්නේ ආයතන හයයි ගෝචර හයයි ඊට අනුරූප මෙනෙහි වීමයි විඥාන හයයි හරහයි යම් පින්වතෙක් මේ ආධ්‍යාත්මික ආයතන හය ඒවාට හමු වෙන ගෝචරයේ හය ඊට අනුරූප මෙනෙහි වීම සහ ඒ දැන ගැනීම කියන මේ කරුණු හතර හරියටම තතුසේ නිවැරදිව වටහා ගත්තොත් මේ ජරා මරණය පවරනු ගන්නට පුළුවන් මේ ආධ්‍යාත්මික ආයතන හය අපි මුලින් මතක් කළා කර්ම ප්‍රත්‍යයෙන් හටගත්තා කියලා අර මහා වේදල්ල සූත්‍රෙහි කොට්ටිත තෙරුන් වහන්සේ සහ සාරිපුත්ත තෙරුන් වහන්සේ අතර සාකච්ඡාවක් පෙන්නනවා කොට්ටිත තෙරුන් වහන්සේ සාරිපුත්ත තෙරුන් වහන්සේගෙන් විමසනවා එවත්නි ඇස කන දිව නාසය ශරීරය යන මේ පංච ඉන්ද්‍රියෝ කුමක් නිසා පවතිනවාද කියලා ඒකට සරුත්තරුන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ පංච ඉන්ද්‍රියෝ ආයුසේ නිසා පවතිනවා කියලා ආයුසේ කුමක් නිසා පවතිනවාද ආයුසේ උෂ්ණේ නිසා පවතිනවා උස්නේ කුමක් නිසා පවතිනවද උස්නේ ආයුසේ නිසා පවතිනවා දැන් ප්‍රශ්නේ අහනවා ආයුසේ උස්නේ නිසා පවතිනවා උස්නේ ආයුසේ නිසා පවතින බව අපි කෙසේ දනිමුද ඥානවන්ත ජනයා උපමාවක් දක්වාලු විට අර්ථය දැනගනි කියලා මේ උපමාව පෙන්නනවා ඇවිලෙන්නා වූ තෙල් පහනේ ආලෝකේ නිසා ගිනි දළුව පෙනේද ගිනි දළුව නිසා ආලෝකේ පෙනේද එපරිද්දෙන් ආයුසේ නිසා උස්නේ පවතී උස්නේ නිසා ආයුසේ පවතී මේ උපමාව බලන්න ගිනි දළුව තියනවා කියන්නේත් නැහැ
මේ ගිනි දළු නිසා ආලෝකේ පේනවා. ආලෝකේ තියෙනවා කියන්නේත් නැහැ. ආලෝක නිසා ගිනි දළුව පේනිනවා. එකිනෙකට අන්‍යෝන්‍යෝ ප්‍රත්‍ය වෙලා නැසෙනවා. ඒ වාගේ මේ ආයුෂය කියන්නේ පැවැත්ම. මේ පැවැත්මට ගෙන දෙන්නේ උණුසුම. ඉතින් මේ ගැන විමර්ශනය කරනකොට මේ ආස්වාස වාතයත් අපි ගන්නා වූ ආහාරයේ අන් පරිද්දකින් සැකසෙන අති සූක්ෂම රසායනික තත්ත්වයක් තවත් තේරෙන්න කිව්වොත් ලේ ධාතුවේ හුමාලේ වාගේ හරිය රස ධාතුව ආස්වාස වාතයත් සමග පෙනහැල්ලෙදි සංයෝග වෙලා හදවතට වැටිලා හදවතෙහි ක්‍රියාකාරීත්වයෙන් නාල අනුනාල කේශනාල ඔස්සේ මුළු ශරීරේ පුරාම පැතිරෙනවා. එතකොට තමයි උණුසුම හටගන්නේ. ඒ සංයෝගයේ යම් දැවීමක් කළා උණුසුම හටගන්නවා. මේ උණුසුම මේ ශරීරයේ සීතල වැළැක්විලා අලුතින් වායෝ ධාතුවක් හටගන්නවා. මේ වායෝ ධාතුව ක්‍රියා හයකට යෙදෙනවා. මේ නිසා තමයි පැවැත්ම. ආහාර ජීර්ණය කිලුටු කොටස තල්ලු කිරීම අපත්‍ය දෙයක් නම් එක්කා උක්කාරයකට එම අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්ෂා කිරීම ජීර්ණ වෙන ආහාර රස ධාතුවට උරනකොට තල්ලු කරවීම අලුතින් රූපාංශු හැදීම කලින් හැදුණු කොටස් දිරන දිරන කොටස් තල්ලු කරගෙන හදවත හරහා පෙනහැල්ලෙන් පිට කිරීම මෙන්න මේ වායෝ ධාතුවේ වෙන මේ ක්‍රියාදාමයේ තම ආයු පැවැත්ම කෙනෙක් කරනවා නෙමෙයි ඒ පැවැත්ම නිසාම අලුතින් හැදෙන ලේ ධාතුව ආස්වාස වාතයත් එක්ක එකතු වෙලා නැවත නැවත උණුසුම් වෙනවා ප්‍රස්වාසයෙන් කිලුට පිට කරනවා මේ ක්‍රමය අපි හොඳට නුවණින් බැලුවොත් අපිට පේනවා ආයුෂේ නිසා උස්නේ උස්නේ නිසා ආයුෂේ මේ පැවැත්ම යන්නේ හැටි. හැබැයි මේ ක්‍රියාවටම ආරම්භක ජීවිතේන්ද්‍රිය ශක්තිය ආයුෂ ශක්තිය වැය වෙවි යනවා. මෙන්න මේ නිසායි ඇස කන දිව නාසය ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියෝ පවතින්නේ. පවතිනවා කියවට ආරම්භේ පටන්ම නැහැ කියන්නේ හේතු නිසා හට ගන්නවා. තියෙනවා කියන්නේ නැහැ හටගන්න දේ නිරුද්ධ වෙනවා ඒ නිසා මේ ඉන්ද්‍රයන් යථා භූත වශයෙන් දත යුතුයි ඒ නිසා ඒ කොටස ආරම්භයේම සම්මර්සන ඥානයකට එන්න ඕනේ එහෙම නැත්නම් ධර්මයට බැස ගන්න තැනක් නැහැ එකයි නවමහා විදර්ශන ඥානයන්ට මුලින් සම්මර්සන ඥානයක් වෙන්නලා තියෙන්නේ ඒ වගේම රූපං වික්කවේ යෝනිසෝ මානසිකාරෝත මහණින් රූපේ නුවණින් මෙනෙහි කරව කියලා භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙනවා දැන් ඒ බාහිරෙන් හමු වෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේ රූප ධර්මයෝද සතර මහා ධාතුව සතර මහා ධාතුවකින් හට ගන්නවා හටගෙන නිරුද්ධ වෙනවා නිරුද්ධ වේ නමුදු යලි හට ගන්නවා මෙන්න මේ විදිහට සම්මර්සණයක් කළොත් බාහිරේ කියලා බලන් ආදන දේ ඉපිද නැසින නිසාමයි ආස්වාස වාතේ ආහාර ආදී දේවයන් වලින් ප්‍රත්‍ය වෙලා මේ ආධ්‍යාත්මික කියන සිරුර හැදෙන්නේ ආධ්‍යාත්මිකය කියලා අපි හිතන සිරුරේ කොටස් සියල්ල නැසෙන නිසාමයි නැවත බාහිරේ කියලා අපිට දැනගන්න හදන කොටස් ලැබෙන්නේ මේ නිසා පොදුවේ ආධ්‍යාත්මික බාහිර කියලා ආරම්භයේ බෙදුවට පොදුවේ යොදන්න වෙනවා මේ සියල්ලක්ම සතර මහා ධාතුව සතර මහා ධාතුවෙන් නැසෙනවා කියලා ඒ නිසාම තමයි පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු අවකාශ ධාතු කියන වචනයක් දේශනාවේ සඳහන් වෙලා තියෙන්නේ අසීමිත වූ අවකාශයේ ඉඩ තුල මේ සියල්ලක්ම හටගෙන නැසෙන ස්වභාවය මුලින් අපි තේරුම් ගන්න ඕනේ එහෙම තේරෙනකොට
එහෙනම් චක්කු ප්‍රසාදී කියන්නේ ක්ෂණයයි ගෝචරේ කියන්නේ සනේයයි සනේ සනේට මේ හමු වෙන්නේ ඒ වාගේ නැති ඇති බවක් කතා කරන්න බෑ ඒ නිසා යතහ භූතයි කියන්නේ ඒ ගැන තෝරාගෙන ප්‍රඥාව පිහිටියා නැවත ඒ ගැන හොයන්න දෙයක් නැහැ දැන් එතන නුවණ පිහිටලා බැලුවොත් එහෙනම් මානසිකාරී යෝනිසෝ වෙනවා අර පෙර අයෝනිසෝ මානසිකාරයයි සිහියට නැගුණේ ආරම්භයේම වැරදුනා නමුත් ප්‍රඥාවට මේ කාරණේ වැටෙනකොටම අයෝනිසෝ මානසිකාරයට ඉඩක් නැහැ මානසිකාරී යෝනිසෝ වෙනවා නුවණින් සිහියට නැගෙනවා නුවණින් සිහියට නැගෙනකොට විඥානයේ දැන ගැනීම පෙනී මහා පෙනෙන දේ කියන්නේ දැන ගැනීම විඥානීයමයි වස්තුවක් හමු වෙන්නේ නැහැ පෙනීමත් පෙනෙන දේත් විඥානීයමයි මේ ඉදිරිපත් වෙලා තියෙන විඥානීය ස්වභාවයයි එපමණකුණුත් නතර වෙන්නේ නැහැ මේ දැන ගැනීම නැමැති මේ විඥාණයට යන් සිතුවිලි කොටසක් බඳුන් වෙලා තියෙනවා නම් වේදනා සංඥා සංඛාර ඒ විඥානයේ සිතුවිලි පහළ වුණේ අනිත්‍ය වූ ප්‍රසාදයේ ගෝචරේ ප්‍රත්‍ය කරගෙනයි අනිත්‍ය වූ ධර්මතා නිසා නිට්ටිය ඵලයක් ඇති වෙන්න බෑ ඒ නිසා අර මුලින් පැහැදිලි කරපු විදිහට රූප ධර්මයෝ කෙරෙහි යතහ භූත බව ප්‍රඥාව පිහිටලා තියෙනවා නම් ඒ කොටස නුවණින් දැකීමක් වුණා නම් මේ ඉදිරිපත් වෙනා වූ විඥානය විඥාණයට දැනගන්න ලැබෙන කාරණයක් හටගෙන නිරුද්ධ වෙනවා කියලා දැකීම එනවමයි එහෙම වුණොත් පස්ස වේදනා තණ්හා උපාදාන භව කියන නව කර්ම රැස්වීමකට යන්නේ නැහැ පුරාණ කර්මක් ක්ෂය වෙනවා එහෙමනම් නියම නිරෝධය භව නිරෝධයයි භව නිරෝධේ නිබ්බාණයයි නිවීමයි මෙන්න මේ විදියට ඒ ඉපදීම නැති කිරීම දන්නවා ජරා මරණය නැති කිරීම ගැන දන්නවා පවර නොගන්න තැන දන්නවා එය සම්මා දිට්ඨියක් වෙනවා නිවැරදි දැකීමක් වෙනවා මේ බාහිරෙන් අහන ධර්මය මනස කියන මූලයටම වදිනවා බලන්න අපිට මනස ගැන පැහැදිලි කරලා තියෙන්නේ මනංච පටිච්ච ධම්මේච උපපච්චති මනෝ විඥානය දැන් මනසට මොකද්ද පටිච්ච වෙන්නේ එතකොට දැන් මේ දකින නුවණින් දකින දැකීම භාවිතා වෙන එකයි මනස මුල් වෙලා සිහියට නැගෙන්නේ මනස ළඟ යෝනිසෝ වෙනවා මනස කියන්නේ භාවිතා වෙන සිහි වෙන කෘත්‍යයක් ඒ කෘත්‍යයට මේ ආස්වාස වාතය ලේ ධාතුව කියන මේ රූප ධර්මයේ ශක්තිය ප්‍රත්‍යයයි රූපයෙන් බැහැරව කතා කරන්නේ නැහැ කාම ලෝකේ ඒ කෘත්‍ය නිසා සිහියට නැගෙන්නේ යෝනිසෝයි ඒ නිසා ආරම්භක තැනින්ම මනෝවිඥාණය දැනගන්නේ හටගෙන නිරුද්ධ භාවයක්මයි මේ නිසා උපාදාන භවයකට යන්න විදියක් නැහැ භව නිරෝධ වෙනවා මෙන්න මෙතන තමයි සම්මාදිට්ඨි වෙනවා කියන්නේ නිවැරදි දැකීමක් ඇති වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේහි බලන්න ප්‍රඥාවට අදාළ කොටස සම්මාදිට්ඨි සම්මා සංකප්ප මේ සම්මාදිට්ඨිය සම්මා සංකප්ප එනකොට ඊට වීරිය සහ සිහිය කියන අංග එක්ුණා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය කතා කරනකොට සම්මා දිට්ඨිය මුලට කතා කරනවා වීරිය සිහිය කතා කරන්නේ 6 වෙනි 7 වෙනි අංග වලට නමුත් ප්‍රායෝගික වෙනකොට නුවණින් යුක්ත සම්මා දිට්ඨිය එනකොට වීරියත් ඒ සමග යෙදෙනවා සිහියත් යෙදෙනවා මේ අංග තුන එකතු වුණා මෙතන සම්මාදිට්ඨිය වෙනකොට සම්මාදිට්ඨිය වෙනකොට අනිත් මාර්ගක්
සෙනත් ඒ සමගම වෙනවා සම්මා සංකප්පය එතකොට නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප අවිහිංසා සංකප්ප වෙනවා කාමයන් පහ කරවෙනවා නෙක්ඛම්ම සංකප්ප තරහ කෝධ වෛර නැති කරවෙනවා අව්‍යාපාද සංකප්ප හිංසා නොවීම වෙනවා මොකද අනාත්ම අවබෝධය තුල ආත්ම දෘෂ්ටිය අරන් හිංසා කරන්න යෑමක් වෙන්නේ එනිසා සම්මා සංකප්පංගේදී සම්මාදිට්ඨිය මුල් කරපු නිසා වීරිය සිහියේ දෙනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව කියන තුනත් සම්මාදිට්ඨිය මුල් කොට සම්මා වායා සම්මා සතිය කියන අංගයන් එකතු වෙලයි ඒ ආර්ය කාන්ත සීලයට අදාළ අංගයන් උතන සැකසෙන්නේ මේ නිසා අංග 7කින් සමන්නාගත වෙනවා සම්මා සමාධිය සම්මා සමාධියට පිරිවර අනිත් අංග 7 නමුත් සම්මා සමාධියත් අංගයක් ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක් මේ මාර්ගක්ෂණය සනයක් මාර්ග හිත කියනකොට එක සනයක් මොකද මේ මාර්ග සිතේ තම අඩංගුනේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ග චෛතසික ධර්ම අටාකාරයකින් ඒ වුණාට මාර්ගක්ෂණයක් මේ මාර්ගක්ෂණය උදා වෙන තැනදී ඵලය ඇති වෙන්න සන මාත්‍රයක්වත් කල්ගත නොවන බවයි පැහැදිලි කරලා තියෙන්නේ ඵලයටපත් වෙනවා ඉතින් ඒ නිසා ඒ ඵලයටපත් වීමෙන් මොකද වෙන්නේ අර ජරා මරණේ දිරීම මරණය කියන කරුණ මම කොට පවත්තාගෙන යන්න තියෙන ගතියයි මේ පහවිවි යන්න ජරා මරණය පවර ගන්න තැනක් නැහැ ඒ නිසා සෝතාපට්ටි ඵලයට පත් වෙනකොට සක්කාය දිට්ඨිය නැහැ රූපනාමියෝන්ගේ ප්‍රත්‍ය මමේ මගේ ම වසඟෙහි පවත්තන්න පුළුවන් ය කියන රළුකම එතන නැහැ ඊළඟට ඒ ගැන සැක නැහැ ආර්ය අෂ්ටාංග මාර්ගයේ එම් ඵලයට පත් වූකම නිසා අන්මගක් පිළිගැනීමකුත් නැහැ සීලපත පරාමාසය නැහැ නමුත් සකෘදාගාමි වෙන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි ඒ මොකද සෝතාපට්ටි ඵලයට පත් වාට හැම නිතරම ඒ සිහිය නැහැ වැහෙනවා නමුත් වැහිලම තියෙන්නේ නැහැ නමුත් ආයෙත් ප්‍රඥාව සිහිය අවදි වෙනවා පෘථජන මනසක වැහිලම තියෙනවා සෝතාපට්ටි ඵලයේදී නැවත නැවත ඒක අවදි වෙනවා ඒ නිසා තමයි ඒ ආර්යකාන්ත සීලෙන් යුක්තව සකෘදාගාමි ඵලය සාත් කරවන්නේ කාමරාග ව්‍යාපාද තුනී කරවන්නේ කාමරාග ව්‍යාපාද නැසීලා අනාගාමි ඵලයට පත් වෙන්නේ ඉතින් එහාට රූපරාග අරූපරාග මානුද්දච්ච අවිද්‍යා පහ වෙලා රහත් ඵලයට පත් වෙන්නේ කන්ද පරිනිර්වාණය වෙන්නේ මේ තැන දක්වාම අපට මේ ජරා මරණයාගෙන් මිදීම ගැන භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අපිට තෝරා ගන්න තියෙනවා භාවිතා කරන්න තියෙනවා යෙදෙන්න තියෙනවා ඉතින් නැවත නැවතත් ඒ ධර්ම මාර්ගයේ ජීවිතයට එකතු කරගෙන සම්මර්සන ඥානින් පටන් අරගෙන සනේඟ අවබෝධ කරන තැන දක්වාම මේ පින්වතුන්ට ප්‍රඥා වැඩි ජාති ආදී දුකින්තර ඒ අජරාමර නිවීම සාත්සාත් කර ගැනීමට හේතු ආසනා වේවා කියලා අදිෂ්ඨාන කරගනිමු. අද මේ ධර්ම දේශනාවේ ප්‍රධාන දායකත්වය කැනඩාවේ වාසය කරන උපාලි ජයකොඩි මහත්මයා සහ එම මහත්මිය දරාගෙන තියෙනවා. පුණ්‍යානුමෝදනාව අපට ඉදිරිපත් කරලා තියෙනවා. වර්ෂ 2017 ඔක්තෝබර් මාස 17 වන අඟහරුවාදා
අවුරුදු කීපයකට කලින් අභාව ප්‍රාප්ත වූ එතුමාගේ ආදරණීය දෙමව්පියන්ට සහ සංසාරගත සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් පවුලේ සුජීවත්ව සිටින සැමට නිදුක් නිරෝගී භව ප්‍රාර්ථනා කිරීමත් අදහසක් වෙනවා එමෙන්ම කැනඩාවේ බ්‍රැම්ප්ටන් කැලිඩන් විහාරස්ථානයේ අතිපූජනීය පද්දපිටිය වජිරඥාන නායක ස්වාමින් වහන්සේ පූජ්‍ය වලස්මුල්ලේ පඤ්ඤාසාර ස්වාමින් වහන්සේ සහ පූජ්‍ය කිරම විමල ඥාන ස්වාමින් වහන්සේ ඇතුළු එම විහාර වාසී ගෞරවනීය සියලුම ස්වාමින් වහන්සේලාට දිගාසිරි ප්‍රාර්ථනා කිරීම නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම කරුණාරත්න සහ ආර්ය රත්න යන කල්යාණ මිත්‍රයන්ට සහ ගෞරවනීය දේශක ස්වාමින් වහන්සේට සහ බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා වෙහෙසෙන සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සේලාටත් නිදුක් නිරෝගී භාවය ලැබීම ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණේ මම්පෙත් විවර වේවායි අදිස්ථාන කිරීමත් අදහසක් වෙනවා එමෙන්ම බෞද්ධ මාධ්‍ය ජාලයේ අතිගෞරවනීය පූජ්‍ය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේට සහ ගරු පූජනීය තලල්ලි චන්දකිත්ති ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ බෞද්ධ කාර්ය මණ්ඩලයේ සැමට පින් අනුමෝදන් වේවායි ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන පාලි ජයකොඩි මහත්මයා සහ එම මහත්මියට මේ පින්කම කිරීමට අතහිතදී සංවිධානය කළ කල්යාණ මිත්‍රයෙකු පින්වත් හේමක ඩයස් මහතාටත් ඔක්තෝබර් 17 වෙනි අද දින ජන්මදිනයේ සමරන එතුමාගේ ආදරණීය බිරිඳ රාජි ඩයස් මෙතිනියටත් ආශිර්වාද සහ ධර්මාවබෝධයේ පිණිසත් ඔක්තෝබර් 16 ඒ කියන්නේ ඊයේ දවස වසර 4කට පෙර අභාව ප්‍රාප්ත ධර්මසිරි ඩයස් ඥාත්සයුරා සහ තිලක්දාස් ප්‍රේමචන්ද්‍ර බාප්පා එතුළු එම පවුලේ සුජීවත්ව සිටින සහ අභාව ප්‍රාප්ත වූ සියලුම ඥාතීන්ට මේ පින් බලයෙන් රත්නත්‍රයේ පිහිට ආරක්ෂාව සහ මේ භවයේදීම නිර්වාණ අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා ධර්ම ශ්‍රාවක සියලුම අයගේ අභාවයටපත් වුණා වූ සියලුම ඥාතීන්ටත් පින් අනුමෝදන් වේවායි අදිෂ්ඨාන කරනවා අවසානයේ සියලුම දෙනාම මේ ජනිත කරගත් පුණ්‍ය සම්භාරයෙන් මේ මොහොතේ පටන් නිවන් දක්නා ජාති දක්වා ම සම්මාදිට්ඨික වෙත්වා ඉතා කෙටි කාලයෙන් පහසු ආකාරයෙන් සුඛ ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදී සියලු කෙලෙස් දුරු වී අජර වූ අමර වූ ජරා මරණ නැති වූ ඒ කියන්නේ ජරා මරණ නැතු නිවනින් සැනසෙත්වා කියලා අදිස්ථාන කරනවා සියලු දෙනාගම ප්‍රාර්ථනා අදහස් ඉෂ්ට සිද්ධ වේවා ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ටා චුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තුං සදා ධර්මස්රාණ සංසයෙන් සියලු දෙනාටම උතුම් නිවෙනින් සැනසීම වේවා තිරුවන් සරණයි සාදු 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 යතුමු සදර්ම දේශනා පවත්තා බදාල අනුරාධපුර ඇතුළු නුවර සංගමිත්තා මාවතේ ශ්‍රී බෝධි ඥානාරාමයේ සහ පිළියන්දල වැවල පුල්හෙන බත්ත භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද සීබලාපිටියේ බුද්ධ රකිත තිස්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේට තවත් চিරත් කාලයක් මෙවැනි වූ ශාසනික කටයුතු වලින් ඉරත බීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී චිරජීවනයේම ලැබේවා සාදු 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 දායකත්වයේ දරුවින්වත් පිරිසට ගෞරවනීය ස්වාමින් වහන්සේට පරිස්කාර පූජා කරන්නට ආරාධනා කරමින් අපි මහා සංඝරත්නය වන්දනා කරමු සාදු සාදු සාදු